එහෙනම් ඔබ දන්නවා පින්වතුනි කොහොම හරි දැන් දැන් ඔබ දැන් නෑ මිලියෝන නෑ ඔබේ ජීවිතේට. ඒ මොකුත් අවශ්‍යතාවයක් නැහැ. කෙලිම ගල්වැලිවත් කරපුව ගල්වැලිවත් කරන්නේ කොහොමද පින්වතුනි? ඉස්සර ගරලා දැන් මැෂින් වල. දැන් මැෂින් වලින් ගල්වැලිවත් කරනවා. හරි ලේසි. ඒක පැකට් කරලා එනවා ඔබ ගාවට. ඒක ඔබට තියෙන්නේ පොඩ්ඩක් හොදලා ගන්න විතරයි. හේදුව රයිස් කුකරේකට දැම්මා. දැන් ඉස්සර ලෙෆ් පිම පිම ඒ ඔක්කොම ගලන්නේ මොකුත් නැහැ. රයිස් කුකරේකට දැම්මා. ස්විච් එක දැම්මා. පැය කාලක් ඇතිද? මොකද? මෙයා නිසා? විසා? හා. ඒ ප්‍රමාණය අනුවනේ නේද? හරිද? අ විනාඩි 20ක් දාමු. විනාඩි 20කින් බත් එක ලෑස්ති. සාමාන්‍යයෙන් ඉස්සර නම් විනාඩි 20ක් යනවා මක් කරගන්නද? ලිප අවුලෝ ගන්න යනවා. මොකද පොල් ක්වොලිටි එක අවුලෝ ගන්න. මේ පොල් ක්වොලිටි එකේ ඉන්නවා කූඹියවිල්ලා, කළු කූඹියා රිංගගෙන ඉන්න. ඊට පස්සේ උන්ව ගිහලා වෙනම තැනකට ගසලා ඒ ටික අරන් ඇවිදilla. මහා ලොකු වැඩ පිළිවෙලක් තිබුණා කරන්න. දැන් මොකුත් නැහැ. දැන් ඔබගේ ජීවිතේ සුඛෝභෝගී වෙලා. දැන් හැම ගෙදරකම ගෑස් තියෙනව නේද වින්ගත? හැම ගෙදරම ගෑස් තියෙනව නේද? ඒක තමයි. දැන් ජීවිතේ සුඛෝභෝගී වෙලා තියෙන්නේ. විද්‍යාවේ පිළිසරණ ඔබට ඇවිදilla තියෙන ටික ටික. ඒක කිසි දෝෂයක් නැහැ. මේ ඔබ මම ඔබට පෙන්වන්න යන්නේ ඔබ අත්දැකීමෙන් දන්නවා පින්වතුනි ඔබගේ ජීවිත විද්‍යාව නිසා සුඛිත මුදිත වෙනවා කියලා. එනකොට ඔබට හිතේ පින්වතුනි දවසක් ඒවි කියලා ඔබට කෑම ඕනේ කියනකොට එක පාට නිකන් උඩින් මෙහෙම පිඟානක් එනවා. අමර ඔබට හිතේ එහෙම පිඟත. ඇයි විද්‍යාව දැන් එන්නේ දිනු වෙනවනේ. ඒතර ඔබට හිතේ පිඟතනේ මේ හැම තව දිනු වෙයි මේක තව දිනු වෙයි. ඒ දිනු වුණාට පස්සේ මේ පෙළීම ඉවර වෙයි කියලා. මම මේ ඔබට පෙන්වුවේ පිඟතුනි මේ විද්‍යාව අනන්ත පහ දක්වා අනන්තයක් දක්වා දිනු වුණත් මක් කරන්න බැරිද පිඟතුනි? පෙළීම කියන එක අයින් කරන්න බෑ. එහෙනම් පෙළීම අයින් කරන්න තියෙන්නේ පිඟතුනි එක පාරයි. පෙළීම කියන එක දුරු කරන්න තියෙන එකම එක පාරයි පෙඟතන. අර මතෙන් දැන් නිදහස් වෙන්න. විද්‍යාව දිනු වුණාට පස්සේ ඔබට නිදහස හම්බ වෙනවා කියන මතෙන් නිදහස් වෙන එක වෙන්නේ නැහැ කවදාවත්. ලෝකයා ඒ තරම් අනාථ වෙලා ඉන්නේ. ලෝකයාට තියෙන ඔය පිළිසරණ විතරයි පෙඟතන. ඔබ මේ මනටි කැවෙ නැත්තම්. ඒ කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බණ කවදාද මේ කියන එක නෙමෙයි. කවදාද කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් අතින් ඒ නිර්මල බුදුදහම ඔබට හරියට ඇහුනේ නැත්තම් පින්විතනි ඔබටත් තියෙන එක පිළිසරණක් විතරයි ලෝකයේ පිළිසරණ විද්‍යාව විතරයි. නමුත් ඒ විද්‍යාවෙන් පූර්ණ පිළිසරණ ගන්න බෑ. බලන්න විද්‍යාවෙන් පුළුවන් පින්විතනි පෙළීමක් හැදුනට පස්සේ ඒ පෙළීම අඩු කාලෙකදී මක් කරගන්න විතරද? ඒ පෙළීමෙන් අඩු කාලෙකදී නිදහස් වෙන්න විතරයි පුළුවන් පින්විතනි පෙළීම හැදෙන එක නතර ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැයියා මොකද්ද අහිමි වෙච්ච දේ කියලා හොයන්නේ? පින්වතුනි මේ ඔක්කොම එහෙන උරාට ඉඳලා තියෙන. නැත්නම් ඔබට ඔබ හිතලා බලන්න පින්වතුනි මේ මෙච්චර ලෝකේ දියුණු කරලා තියෙනවා විද්‍යාඥයෝ. දැන් මේ මං හිතන්නේ දැන් හදලා ඉවරද දන්නේ නැහැ. නැත්නම් තාම ප්‍රොපෝසල් මට්ටමේ දන්නේ නැහැ තියෙන්නේ පින්වතුනි. හදන්න හදනවා ෆ්ලයිට් එකකට වඩා වේගෙන් යන කෝච්චි. එච්චර දෙයක් කරන්න පින්විතනි මේ කොයිතරම් දියුණු වැද්ද මේ මිනිසුන්ගේ මානසිකතේ මේ පැත්තට. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්විතනි එච්චර දියුණු මානසිකත්වයක් තියෙන මිනිස්සු. එහෙනම් විද්‍යාවේ මහා පරතරකට දන්න මිනිස්සු. ඇයි මේකට උත්තරයක් හොයන්නේ නැත්තේ කියලා? එක හේතුවයි දෙන්නේ. මේ විශ්වයේ තියෙන පරම සත්‍ය දන්නේ නැති එක. ඔන්නේ සත්‍ය ඔය මිනිසුන්ට අඳුනලා දුන්නා නම් පින්වතුනි මට හොඳටම විශ්වාසයි. අද මේ ලෝකෙ ඉන්න අග්‍රගන්නේ සයන්ටිස්ට් කවුරු හරි. අපි හිතමු පළවෙනි ටැග් ගන්න ඉන්න සයන්ටිස්ට් ඉන්නේ. අපි නොබෙල් ටැග් ගත්ත කවුරු හරි කියලා. ඒ මිනිස්යාට පින්වතුනි මේ බුදුදහමේ දෙන මේ මූලික හරය හඳුනලා දුන්නා. ඒ මිනිසයා එකපාරම මේ පැත ගන්නවා. මොකද හොඳ මොලයක්. හොඳට හිතන්න පුළුවන් ශක්තියක් තියෙන මිනිස්සෙක්. නමුත් අර මූලික කොටස පෙන්වලා දෙන්න එපා. අන්නේ කොටස පෙන්වලා දීපු ගමන් පින්වතුනි අනිත් පැත්ත ගහනවා. හේවත් දැන් මේ පැත්තට යනවා. දැන් මම ඔබට කියන්න හදන පැත්තට. තාම යන්නේ නැත්තේ ඇයි? පින්වතුනි මේ පැත්තක් ගැන පේන්නේ නැති නිසා.
මේ පැත්තක් ගැන පේන්නේ නැහැ කියන්නේ. මේ පෙලීම ආවේ කොහෙන්ද පින්වතුන්? මේ පෙලීම කියන එක ආවේ කොහෙන්ද? ලෝකයා ඒක දන්නේ නැහැ. ලෝකයාගේ හිතේ පින්වතුන් පෙලීම කියන එක මේ එහෙම එක පාට හිතේ ඇති වෙනවා. එක පාට හිතේ ඇති වුණා ඔන්න පෙලීම. දැන් මේ පෙලීම ආස්වාදේ බවට පෙරලන්න විතරයි පාරක් තියෙන්නේ. මොකද එයා දන්නේ පින්වතුනි මේ පෙලීම කියලා කියන්නේ හේතුක ඵලයක් කියලා. يعني හේතුන්ගෙන් විද්‍යමාන වෙච්ච දෙයක් කියලා මේක. මොකද අර කියපු සත්‍ය ඒගොල්ලෝ දන්නේ නැති නිසා. ඒගොල්ලෝ හෙවත් මේ ලෝකෙන්න බොහෝ පිරිසක් දන්නේ නැහැ. මේ විශ්වයේ තියෙන යථා සත්‍ය මොකද්ද කියලා. හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. දැන් කල්පනා කරන්න මේ පෙළීම කියන්නේ එකක් නම් හේතුමකුත් නැහැනේ. එකක්නේ. එහෙනම් මේක නැති කරන්න බෑනේ. මම හිත උදාහරණයක් කියුවා. ඔබගේ බයිසිකලේ පුතාගේ බයිසිකලේ තියෙනවා ගෙදර. අම්මා කියනවා පුතේ මේ බයිසිකලේ අයින් කරන්න මෙතනින්. දැන් ඉස්සරහ ස්තූපේ නවත්තලා තියෙන බයිසිකලේ. පුතේ මේ බයිසිකලේ අයින් කරන්න මෙතනින්. දැන් පොඩි එකා ඒක අරන් ගිහලා කුස්සිය පැත්තෙන් තියනවා. දැන් අම්මා කුස්සියට එනකොට ආයි මොකද්ද කියන්නේ? පුතේ මේ බයිසිකලේ අයින් කරන්න මෙතනේ. ඊළඟේ දකුණු පැත්තෙන් තියනවා. අම්මා ඒ පැත්තෙන් එනකොට පුතේ මේ බයිසිකලේ අයින් කරන්න මෙතනේ. දැන් කොල්ල අයින් කළානේ හැමතිස්සෙම කියන සැරේට අයින් කළාද නැද්ද? අයින් කළාට ආයි තියනවද නැද්ද? අන්න ඒකයි වෙනස නෙවෙයි. ඔය ඔබගේ ජීවිතේ වගේ. හා අයින් කරන්න ඕකේ. එන්න මැරෙන්න. ආ ඉන්නවද නැද්ද? ආ ඉන්නවා. අයින් කරන්න බෑ. දැන් කොල්ලට මේකද එපා වෙලා තියෙන්නේ. පිටුතුනේ මොකද හැම තැනෙම තිබ්බහම අයින් කරන්න කියලා. දැන් කොල්ල එක එක තැන් වලින් බයිසිකලේ තියෙනවා. ඒ තියෙන හැම තැනකින්ම අයින් කරන්න කියලා. මොකද පිටුතුනේ කොල්ලා දන්නේ එක දෙයක්. බයිසිකලේ කියලා කියන්නේ හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙච්ච ඵලයක්. කොල්ලගේ හිතේ තියෙන බයිසිකලිය කියන්නේ එකක් කියලා. ඒක යුනිට් එකක් කියලා. ඒක නිසා තමයි පින්වතුනි කොල්ලඟ කරන්නේ මේකෙන් ගත්තා තිබ්බා තව කොතනින්. අහිංසකයා. ඒක දන්නේ නැහැ. හිතන් ඉන්නේ එකක් කියලා. ඒක නිසා අරන් තව තැනකින් තිබ්බා. තව තැනකින් තියන්න විතරයි දන්නේ. ඔබ කොල්ලන්ට පාඩමක් කියලා දෙන්න. පුතේ. ඔය බයිසිකලිය කියන්නේ පුතේ එකක් නෙමෙයි. ඔය බලන්නකො ඇන මුරිච්චි තියෙන්නේ. නට්ස් ඇන් බෝල්ස් තියෙන්නේ. ගන්න හුතේ යතුර. ඔන්න දුන්නා. මොකක් හරි ෂිෆ්ට් එකක් හරි මුස්සන් එකක් හරි මොකක් හරි දුන්නා. දීලා හා දැන් ඔන්න ඔක ගලවන්න හුතේ ඔය ඇන ටික කරකවන්න ඔක්කොම. දැන් ඇන කරකෝ පින්තුනේ ඔක්කොම ඩිස්මෙන්ටල් කරාම. ඔක්කොම ඩිස්මෙන්ටල් කරලා දැම්මන පින්තු දැන් මොකද තියෙන්නේ? දැන් තියෙන කැලරි ටික නේද වෙන්නේ? අන්න ඒ කැලරි ටික බෑග් එකේ දැම පැත්තකින් දෙන්න. දැන් ආයි අම්මා කියද පුතේ මේ බයිසිකලිය අයින් කරන්න පුතේ බයිසිකලිය අයින් කරන්න කියන්නේ. නමුත් ඒ දරුවට පින්තුනි ඒ ඥානෙ එන්න ඒ දරුව මොකක් දැනගෙන ඉන්න ඕනේද? බයිසිකලිය කියලා කියන්නේ හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක් කියලා දැනන් ඉන්න එපා පින්තුනි. බයිසිකලිය කියන්නේ එකක් කියලා දැනන් හිටියා නම් ඒ දරුවට හිතෙන්නේ නැහැනේ රිවර්ස් එකට යන්න. මේක ආපස්සට යන්න. හිතෙන්නේ මේ ඉස්සරහට එන්න නේ පින්තුනි. අයින් කරන්න කිව්වා කියප ගමන් කුස්සියෙන් ගිහින් දෙව්වා. ඉතින් කුස්සියෙන් ගිහලා තියෙදි ආයෙ පෙලීම එනවද නැද්ද? ඇයි අම්මා ආයෙ කියනවා අයින් කරන්න කියලා. ආයෙ ගිහලා ඉස්සර මෙන්න පැත්තකින් තිබ්බා. දැන් ආයෙ පෙලීම එනවද නැද්ද? එනවා පින්තුනි. පෙලීම එනවා හැමතිස්සෙම. ඒකයි. ඔබ එකම දෙයක් නිසා පෙලිලා ඇති පින්තුනි අනන්ත අප්‍රමාණ සංඛ්‍යා. එකම දෙයක් වෙන්නේ. ඒ කොච්චර කළත් ආයෙ තියෙනවා. ඒක නැති කරන්න බෑ. ඒක නැති කරන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. පින්වතුනි අර දරුවා කරුවේ. ඒ දරුවට ඥානිය දුන්නා. පුතේ ඔය එන ටික ඔක්කොම ගලවන්නකෝ. ඒ එන ටික ගලවුවාම ඔක කෑලි කෑලි වලට එනවා. දැන් මොකද්ද එකද්ද පුතේ තිබ්බේ? ඔය හේතු ටික නිසා නේද බයිසිකලයක් විද්‍යමාන උනේ? ඔය හේතු ටික විසි කළා දහන් ආයෙ බයිසිකලයක් කවදාකවත් විද්‍යමාන නැහැ. කොල්ල හේතු ටික ගත්ත දැම්ම බෑග් එකේ දාලා අටුවට දැම්මා. වෙන ඉවරයි. ඔන්න ඔය කොටස බින්දුතුනි දන්නේ නැති නිසා මේ ලෝක සත්‍යය
පුදුම දුකක් විඳින්නේ අද. අද ලෝක සත්‍යයට තියෙන එකම පිළිසරණ වෙලා තියෙන පිංගුතුනි විද්‍යාව. නමුත් ඒකෙන් ප්‍රතිඵලයක් නැති බව ඔබ හොඳටම දන්නවා. ප්‍රතිඵලයේ තියෙන පිංගුතුනි මේක අනිත් පැත්තට යනවානේ. එහෙනම් ඔබ පළවෙනිදම ඉගෙන ගන්න ඕනේ මේ පිළීම කියන්නේ මොකද්ද කියලා. පිළීම කියලා කියන්නේ පිංගුතුනි හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක්. ඒක මේ අනිත් ලෝකේ තියෙන හැම එකක්ම වගේ. හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක්. එහෙනම් දැන් ඔබ දන්නවා මේක හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක් කිව්වනේ. එහෙනම් හේතුන් ටිකක් තියෙන්නොත් නේද? අන්න ගියා හේතුන්ට පිටින්. ඒ හේතු හොයනකොට තමයි ඔබට හේතුව හම්බෙන්නේ පිටින්. මේ පෙළීම හටගන්නේ තණ්හාව නිසායි. තණ්හාව නිසායි පෙළෙන්නේ කියලා. තණ්හාව හටගන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත පෙළීම තමයි මේ තියෙන්නේ පිංගසනේ. පෙළීම කියන්නේ එකක් නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණා සාගත වුනහම මනස පිංගුදිනි පෙළීම කියලා එකක් විද්‍යමාන වෙනවා. හේවත් පෙළීම කියලා එකක් දැනෙන්න පටන් ගන්නවා. අවිද්‍යා තෘෂ්ණා නිරෝධ කරපු ගමන් පිංගුදිනි පෙළීම කියන එක දැනෙන්නේ නැතු වෙනවා. බලන්න ලෝකයා මේ පැත්තට යන්නේ නැහැ නේ කවදක්වත්. ලෝකයාගේ වරද නෙමෙයි. බයිසිකලේ එකක් කියලා හිතාගෙන තියෙන තාක්කල් පින්විතනි ඔබ කරන්නේ බයිසිකලේ එහෙම හේ තියලා තියෙන එක නේද? දැන්ටත් ඔබ ඕව කරනවනේ පින්විතනි ෆෑන් එකක් තියෙනවා ගෙදර. පරණයි. ඔබ දන්නේ නැත්නම් එහෙ ගලවන්න පුළුවන් කියන ගලවල අටුවට විසිකල දාන්න පුළුවන් නැත්නම් පිටිපස්සේ අර තියෙන කුණු කාමරේ. තේරෙනවද? නැත්නම් ඒක ලෝභ කාමරේ. නේද? අම්මලාගේ ලෝභ කාමරේ තියෙන හැම ගෙදරකම අම්ම කෙනෙක්ගේ ලෝභ කාමරේ. නේද? ලෝභයේදී කූඹි කනවා කියලා කියන්නේ ඒකේ තියෙන කූඹින්ට කෑම. ඒසිය නම් වල හැමෝටම තියෙනවා ඒක. අපේ ගෙදරත් තියෙනවා. මේ කාලේ තිබුණා. TV එක ගෙනාවට පස්සේ ඒක පෙට්ටියවත් විසි කරන්නේ නැහැ. එහෙම. මේ අම්මල හැමෝම එකම જાතිය අම්මල ඉන්නේ නේද? හැමෝම ඔයසම තමයි. එතකොට අර ගෙදර තියෙන ෆෑන් එක ඔබ දන්නේ නැත්නම් පින්විතනේ ඒක කැලිය වලට ගලවන්න පුළුවන් කියලා. මල කරදරේ ගිය ගියා මොකද්ද කරන්නේ? මෙතනින් තියෙනවා සාලෙන් තියෙනවා පුතේ ඔක සාලේ තියන්න එපා පුතේ අර මිනිසුත් එනවා මේ දිරච්ච මල කෙහෙල් මල කියලා ඊට පස්සේ මොකද කරන්නේ? ඔය කුස්සිය දාන ගබඩා කාමරේට දාහම් පුතේ. ආයි එතනින් අරන් තියාම් පුතේ. ගෙදර හැමෝම දුක් විඳිනවා. එතන එක එක තැන් වලින් තියෙතියා. ඔන්න ගෙදරට එනවා ඔබගේ ඉගෙන ගත්ත පුතා කවුරු හරි. ඇවිල්ලා කියනවා අම්මේ මේක ගලවන්න පුළුවන් නේ කෑලි වලට. මෙන්න මේක ගලවන්න ඕනේ. ඒතර වැඩේ ඉවරයිනේ. ඔන්න දැන් කට්ටියත් එක්ක ගෙදලා ගැලෙව්වා. ගැලෙව්වට පස්සේ දැන් ආයෙ කොහෙන්ද තියන්න ඕනේ? නැහැ මෙහෙම දැන් ෆෑන් එකක් නැහැ නේ. තරුණ දරුවනේ මේව හොඳට තේරුම් ගන්න. ඔය කරන කිසිපය දෙයක් යන්දි පළක් නැති බව තේරුම් ගන්න එච්චරයි මට ඕනේ. හරකෙක් වගේ මැරෙන්න නැතුව පුළුවන් නම් තේරුම් අරන් මැරෙන්න. එච්චරයි තියෙන්නේ. නිවන් දකින්න ඕනෙත් නැහැ. හා. තේරුම් අරන් මැරෙන්න. ඔය කරන්නේ ඵලන්නේ කියලා ඊළඟ එකේවත් උත්සාහ කරන්නේ වෙනදෙනි. නැත්තම් ඔබ ඔය මොලෙම්ම මෙරිනොත් එහෙම. ඊළඟ එකෙත් උපදින්නේ වෙනදෙනි අරකෙක් වෙලානේ. අරකෙක් නෑ මං කියවා අරකෙක් නෑ අරකෙක්. ඔබ කැමති නම් දාගන්න ඒකට. දැන් බලන්න වෙනදෙනි තිරිසන් සත්තු හරි පවු නේද? වෙනදෙනි ඒකුන්ට මේක හිතන්න කොහොමවත් විදිහක් නැහැ. ඒක නිසා අපි හිතන්නේ අපි තිරිසන් සතෙන් තියෙනවා පෙන්නන ෆෑන් එක. ඒක කොහොමද දන්නේ ඕකෙන් දැන් ගලවන්න පුළුවන් කියලා? ඉතින් ඒක මොකද කරන්නේ? ඕක මේ අනේ පටලෝගෙන කුසියෙන් තියෙනවා. ඊට පස්සේ ඒක අරන් එල්ලායි සාලෙන් තියෙනවා. ඊට පස්සේ ඒක එපා ගුහම ආයි අරන් එන්නේ ස්ටොප් වෙන් තියෙනවා. ඔය ටික කර කර ඉන්නව නේද සිංහද? තිරිසන් සත්තුත් එහෙමයි නේද සිංහද? ඒක තිරිසන් සතාට ගොඩ යන්න බෑ කවදාවත්. එහෙනම් මම අර කලින් කිව්වේ මේ නිවන් දකින්න නැති මනුස්සයා තිරිසන් සතා අතර මට නම් වෙනසක් තේරෙන්නේ නැහැ කියලා. ඒක මට නෙමෙයි ඍෂිවරුත් කියපු කතාව මම ඔන ශ්‍රෝක පිටින් කියන්න. නැත්තම් මට දෝෂ කියයිනේ ඒකට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙනෙක් කියන්න. අප්පසුතා යම් පුරිසෝ බලිවද්දෝ ජීරති. මන්සානිතස්ස වද්දන්ති පඤ්ඤාතස්ස නවද්දති. මේ දහම මානසිකාර කරන්නේ නැති මිනිස්සු හරියට හරකෙක් වගේ දිලි දිලි යනවා කියලා. මාංශයෙන් වර්ධනය වෙනවා විතරයි. නැත්නම් ප්‍රඥාවෙන් වර්ධනය වෙන්නේ
නැහැ කියලා. ඉතින් මම කියපන්නේ භාග්‍යවතුන් වහන්සේ මා කියලා තියන්නේ. මැරෙන්න කලින් මේක දැනගෙන මැරෙන්න. මේ තේරුමක් නැති වැඩක් කියලා. ඔබට දැනගන්න තියෙන එක කාරණාවයි. මේ සයන්ටිස්ට් දන්නේ නැති එක කාරණාවයි. අපි ඒක තමයි මේ පුළුවන් තරම් උගන්න අපි කොහොමද මේ සයන්ටිස්ට් ලගාවට රීච් කරනවා අපි. ලෝකේ ඉන්න ප්‍රබල සයන්ටිස්ට් ලගාවට අනාගතේදී අපි යනවා. ඒ මිනිස්සු මේ ලෝකෙට මහ මුදුම යහපතක් කරලා දෙන මිනිස්සු. ඒ මිනිස්සු දන්නේ මෙච්චරයි. ඒ මිනිස්සුන්ට මෙන්න මේ කොටස තේරුම් කරලා දෙන්න. ඒ මිනිස්සු නිවන් දකින්න ලොකු අයිතියක් තියෙනවා. සයන්ටිස්ට් ලා ඉන්නේ පැවිදි වෙලා. දැන් එයාගේ උතුකමත් එනවා තමන්ගේ ෆෙලෝ සයන්ටිස්ට් ලාට උදව් කරන්න ගිහිල්ලා. ඒ උන්නාන්සේලාව එහෙම නැත්නම් අනගාරිකා මහත්මීලා ඒ අයව පිටත් කරනවා ඒවට. තමන්ට කියලා ඒ සම්මේලන වල කතා කරන්න කියලා. ඒ සම්මේලන නැත්නම් ඒ අදාළ සයන්ටිස්ට් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා. ඒ කතා කරලා ඒකවන්නේ මේක තියෙන සත්‍ය පැහැදිලි කරලා දෙන්න. ඒගොල්ලෝ හිර වෙලා ඉන්නේ මේක එකක් කියලා හිතන් ඉන්න නිසා. ඒක නිසා ඒගොල්ලෝ විද්‍යාව දියුණු කරන්න හදනවා පුළුවන් තරම් පෙන්වදෙන්නේ මේක නිදහස් වෙන්න. ඉතින් එතර ඉගෙනගෙන නැති දින මිනිස්සු පුළුවන් තරම් සල්ලි හොයන්න හදනවා. බල්ල මල්ල හරි කමන්නේ මක් කරන්නද හදන්නේ. සල්ලි හොයන්න හදනවා. මොකද සයන්ටිස්ට්ලා හදලා දෙන දේ සල්ලි වලට ගන්න. ඔක්කොම අසරණ වෙලා ඉන්නේ. අද ඔබේ ජීවිතේ සල්ලි වලින් සල්ලි ටිකක් නැති වුණොත් මොකද වෙන්නේ කියලා ඔය ඉතල බලන්න. එක මොහොතක් ඉතල බලන්න. ඔබේ ජීවිතේ සල්ලි නැති වුණොත් මොකද වෙන්නේ ඔබට? ඔබේ තියෙන ආදායම් බසුම් මාස රුපියල් 20,000ට ඔබට හිතා ගන්නව පුළුවන් ඔබ ජීවත් වෙන විදිය ගැන ඊට පස්සේ. ඔබ මෙහෙට එන්නේ වාහනේක. බකි කරත් එක නුනොත් එහෙම. බස් එකේ නුනොත් එහෙම. බස් එකේ නෑ ආය ඇති. අනේ මී පෙඩයිලා මී පෙන් පාදුක වෙලා පාදුකෙන් අහන් වෙලට ඇවිල්ලා මොකක් හරි ඔහොම ඇවිදිලා එන විදියක් ඇති. පාදු කෙංගිරිට ඇවිල්ලා නැත්නම් මහින්ගිරිට ඇවිල්ලා මහින්ගිරෙන් ආයෙ ත්‍රිවිල් එකක් හරි කතා කරගෙන ත්‍රිවිල් එකට 5000 කීර දීලා මෙහෙට නෑ ඇති. උදේ එන්න පටන් ගත්තාට පැය 4ක් විතර නම් මෙහෙට එන්න. තව පිරිසක් ඇති කාර් එක නැග විතරයි ඩ්‍රයිවර් උත් ඉන්නවා. හා ඩ්‍රයිවර් යන් ආරාමයට යන. කියනකොට පැය භාගෙයි පැය 45 මේ. ඒ සුඛෝභෝගී ජීවිතේ අර දැන් දුක්ඛිත ජීවිතේ. ඒතර ඔබ හිතලා බලන්න ඔය සුඛෝභෝගී ජීවිතේ තියෙන සල්ලි නිසානේ. ඒ සල්ලි ටික නැති වුණොත් එහෙම ඔබ කොච්චර පල්ලයට වැටෙනවද කියලා. පල්ලයට එවත් කොයිතරම්නම් මානසික පීඩාවක් ඇති වෙයිද කියලා එතකොට තේරෙනවා. මොකද හේතුව මේ පෙලීම් නෙවෙයි නිදහස් වෙන්න මහ ලොකු කාලයක් යනවා. එදින් මේකට අද ඔබේ ජීවිතේ සතුට ඔය අතේ තියෙන සල්ලි වලට නිගමනය කරන් දෙන්න එපා. සල්ලි දියෙද්දෙන් පොත්වල දියෙද්දෙන් ව්‍යාපාර වල දියෙද්දෙන් ඒ ඔක්කොම හරි. ඔබට කරන්න තියෙන්නේ තේරෙනතනි පෙලීම නැති කරගන්න. මොකද ඔබයි මේ ලෝකෙින් අනික් මිනිස්සු අතර තියෙන වෙනස තමයි ඔබ දන්නවා පෙළීම කියලා කියන්නේ හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් කියලා. ඒකට හේතු ටිකක් නිසා මේ ඵලය විද්‍යමාන වෙන්නේ කියලා. අන්නේ හේතු ටික නැසීමෙන් ඵලය නැසෙනවා කියලා. මම තේරෙන්නේ නැහැ ඔබට මේවා තේරෙනවද කියලා. පින්විතනි මරණ මේවා නිකන් පෙරාපු රත්තරන්. මේ කියන්නේ ඔබ මේවා ඔබගේ ජීවිතයට දාගන්නවා නම් පින්විතනි ඔබ නිදහස් වෙනවා පුදුමයි. ඔය ගස් වලින් බහින්න පුළුවන් වෙනවා ඔබට. ඒකයි ඔබට ගස් වලින් බහින්න කියලා බහින ක්‍රමයේ මේ පෙන්වන්නේ. මෙන්න මේකයි ක්‍රමයේ පෙන්වන්නේ. මේ අවිද්‍යාව තෘෂ්ණා මේ ඔබ නිකම හිතන්නේ මේ තෘෂ්ණාවත් පැත්තකට දාන්න. මෙතන අවිද්‍යාව කියලා කියන්නේ ලෝකේ හරියට දන්නේ නැතිකම. මේ ලෝකය පිළිබඳ හරියට ඔබ දැනගන්න පටන් ගත්ත ගමන් පෙන්වන්නේ. මේ ෆීලිම නැතිලා යනවා. ඇයි පෙන්වන්නේ මේ හඳට යන්නේ? ඇයි මේ ටීවී ගේන්නේ? හිතක ඇති වෙච්ච මේ මේ දේ ගැන හොඳට ඉගෙන ගන්න. මේ විද්‍යාව මේ අවිද්‍යාව කියලා කියන්නේ හිතේ තියෙන වැරදි අවබෝධයක්. හිතේ තියෙන වැරදි අවබෝධයක් අවිද්‍යාව කියන්නේ. පෙළීම කියලා කියන්නේ ඒ වැරදි අවබෝධය නිසා තණ්හා වෙලා හිතට එන පීඩාවක්. ඒ බින්දුනේ ඒකට ඉඩම් ගන්නෙ. ඇයි ඒකට ගෙවල් හදන්නේ? ඔබම හොඳ කල්පනා කරලා බලන්නකෝ. මේ කොච්චර වැරදි පාරකද යන්නේ කියලා. හිතට වැරදි අදහසක් ආවා. වැරදි ඥානයක්.
දැන් දෙවරක් 8 3000යි කියලා හිතන් හිටියොත් ඒක වැරදි ඥානයක්. අන්න ඒ වගේ වැරදි ඥානයක්. විශ්වයේ තියෙන සත්‍ය හරියට දන්නේ නැහැ. අන්නේ වැරදි ඥානය නිසා තණ්හාව ඉපදිලා හිතේ ලොකු පීඩාවක් එනවා. එතන හිතේ වැරදි ඥානෙන් හිතේ පීඩාවක් ආවා. දැන් ඒ පීඩාවත් එක්ක හැපෙන්න ඔබ මොකද්ද ඒ කරන්නේ? ටීවී එකක් ගේන්න? ඉඩම් හඩම් ගන්න? ලොකු ගෙවල් හදන්න? ලොකු වාහන ගන්න? යන්න එන වාහන නෙමෙයි ඉන්න දැන් නෙමෙයි මම මේ කියන්නේ. මේ පීඩාව ගැන කියන්නේ. ඔබ කිසිම කෙනෙක් වෙනස් කරන්න එපා මේ කියන කිසි දෙයක්. මට ඕනේ හිතෙන් මේව අවබෝධ කරගන්න විතරයි. ඔබගේ වාහනයෙන් විකුණන්න එපා. ඒක ඔබ තියාගෙන කටයුතු කරගන්න. මේ කියන එක විතරක් තේරුම් ගන්න. හිතර ඉදේ කියලා බය වෙපෙන් එතන. ඒකයි මම හැමදෙස්සම ඔබට කියන්නේ නෑ නෑ එහෙම එකක් නෙමෙයි කියන්නේ මෙහෙම කියන්නේ අරම කියන්නේ ඒක කියන්නේ ඒකයි. අනේ දෙවරු 60000ක් ඇනලා ඉන්නේ කාට පෙන් එතන මීමැසොත් අන්නවන්නේ ඉතින් තව මොකදද? ඒකයි. ඒකයි හරි පරිස්සමෙන් ඔබ වැසුරු කරන්න එක. බින්දෙන් නැති වෙන්න අසුර කරන්නේ මීට කියන්නේ මේ මොනාරි නිදහස් කරන්න ඕන නිසා මෙහෙම කියනවා නැත්තම් බෙන් වෙදේ මේක කියන්නේත් නැහැ අනේ ඉතින් ඇත්තටම හරි දුකයි බෙන් වෙදේ ඔබ ගැන මන් දන්නව ඔබට නිදහස් වෙන්න විදිහක් නැතුව ඉන්නේ කියලා ඉතින් මේක අවබෝධ වෙන්නේ නැහැ නේ බෙන් මේ අවබෝධ වුණා නම් ඔබ නිදහස් වෙනවා අවබෝධ වෙච්ච අය ඇති අය ලොකු නිදහසක් භුක්ති දෙනවා ඇති අවබෝධ වුණා නම් ඔබ නිදහස් වෙනවා ඉතින් අවබෝධ නොවන තාක්කල් ඉතින් මම පුදුම පීඩාවක ඉන්න වෙනවා ඉතින් ඒකයි හරි දුකයි ඒ ගැන ඒකයි මේ මොන හරි අද බැරි නම් දැන් ආයි දවස් දෙකකින් ආයි බණක් තියෙනවා දැන් අද මෙච්චර ලොකු බණක් කියවන්නේ හරිත් එක යන්න හරිනම් කියන්න එපා හා දැන් ඉතින් අමාරුයි අපි එහෙනම් එහෙම විතර කරගෙන යන් කියලා එහෙම කියනවද නෑ දාඩිය දාගෙන ඒකෙත් කියවනවා 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 වෙනදනේ අපි මෙහෙ කියවල ඉවරනකොට අනිත් ස්වාමීන් වහන්සේලා පටන් ගන්නවා සතිය පුරාවට නේද මේක තේරුම් කරවන්න සීල සාවිකා කියයි උවැසි කියයි ශාවක කියයි කවුන්සලින් කරනවා කියයි එක එක જાතියව කර කර මේ හැමෝම එකතු වෙලා වෙනදනේ උත්සාහ කරනවා ඔබ මේ දුකින් ගලවන්න ඒ ඔබට තියෙන තරහකට නෙමෙයි වෙනදේ ඔබට තියෙන සෙනෙහවන්තකමට ඒක කරන්නේ ඒක කියන්නේ ඔබ පුළුවන් නම් මේක තේරුම් ගන්න. මේ ගමන ගිහිල්ලා වැඩක් නැති බව ඔබට ඔප්පු කරලා පෙන්නුවානේ. සයන්ස් වලින්, මැත්ස් වලින්. මෙන්න මේකයි ගමන. ඔබ මොහොතකට හිතන්න. එකම කරුණක් හිතන්න අද ගෙදර ගිහිල්ලා වෙන්ගතනේ. හිතේ තියෙන වැරදි අදහසක් නිසා හිතේ හැදිච්ච පීඩාවට ඇයි කියලා මේ භෞතික සම්පත් පරිහරණය කරන්න. හිතේ හැදිච්ච මේ හිතේ තිබිච්ච වරද අද ඔබට දරුවෙක් ඉන්නේ එතෙන් උතන හිතේ තිබිච්ච වරද නිසා අවිද්‍යාවෙන් හිතියේ මොකද දරුවෙක් ඕනේ කියලා ඔබට ආවේ පෙන් උතනේ අවිද්‍යාවේ අදහසක් නිසා නැත්නම් රහතන් වහන්සේලාට දෙන්න එපා ඒක වැරදි අදහසක් හිතට ආවා හේවත් වැරදි ඥානයක් තියෙනවා හිතේ ඒ වැරදි ඥානය නිසා හිත පෙලෙන්න ගත්තා දැන් හිත පෙරෙනකොට පින්සනේ ඒකට උත්තරේ විදියට ඔබ ලෝකෙට දරුවෙක් ගෙනාවා. වැරදි ඥානයක් තිබුණා. ඒක නිසා පෙලෙන්න ගත්තා. ඒ පෙරෙන එකට උත්තරයක් විදියට ඔබ කසාදයක් බැන්දා. වැරදි ඥානයක් තියෙනවා. ඒක නිසා පෙලීමක් හටගත්තා. ඒක නිසා ඔබ ගියක් ගත්තා. වාහනයක් ගත්තා. දැන් ඔබ කල්පනා කරන්න හිතේ තිබිච්ච වැරදි අදහස නිසා හිතේ ඇති වෙච්ච පීඩාව නැති කරන්න ඔබ වැඩිපුරම කරලා තියෙන පින්තනේ මේ ලෝකේ තියෙන භෞතික සම්පත් ඔබ ගාවට අරගත් එක. ඉතින් හිතේ ආපු පීඩාවට හිතින් මොකක් හරි කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද ඔබට මේක? දැන් බිත්තියේ හිලක් තියෙනවා. මොකද්ද ඔබ ගන්නේ ඔගේ සිමෙන්ති ගන්නවද හිත ගන්නවද මොකද්ද ගන්නේ
ඕක මේ වැලි සිමෙන්ති පොඩ්ඩක් කලවම් කරලා බදාම පොඩ්ඩක් ගන්නවා. ඉවරයිනේ වැඩේ හිල වැහුණානේ. එහෙනම් රූපේ හිල රූපෙන් වහන්න. භෞතික වස්තුන්ගේ හිල භෞතික වස්තුන්ගෙන් වහන්න. හිතේ හිල හිතෙන් වහගන්න පිණිස. ඇයි ඔක කලවම් කරගන්නේ? ඔබ අනිත් පැත්තට කලවම් කරගන්නේ නැනේ. බිත්තියේ හිල හිතෙන් වහන්නේ නැනේ. ඇයි එහෙනම් හිතේ හිල බිත්තියෙන් වහන්නේ? එහෙම කරන්න ගිහිල්ලා ඔය ජීවිතේ අපායක් වෙලා තියෙනවා. ගෙයක් හදාගත්තා දැන් ඒ ගෙවලයා කවුද? ඔය හදාගත්ත ගෙදර උදේ ඉඳන් රැයනකම් අතු ගන්නෙ කවුද? සර්වන්ලා දාලා ඉන්නවනම් ඒ සර්වන්ලාට පඩි ගෙවන්නේ කවුද? ඔබ කල්පනා කරන්න. ගෙවල් නම් ඕනේ මං කියන ඕන්ට වඩා හදාගත්තා නම්. ඔය හැම එකක් ගැනම හිතලා බලන්න පින්සනේ. මහන්සි වෙලා රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා හවස මොනවද කරන්නේ? ගේ අතු ගන්නව නේද? ඉන්න කාමරේ ඒ කුස්සියයි ඒ ටික නම් කවන්නේ නැහැ. උඩ තට්ටුවත් අතු ගන්නෙ. බාත්รูම් ටික හොදන්න එපා. ගෙදර පහත් දෙනයි වත් පහත් දෙනාට බාත්รูම් පහක් තියෙනවා නම් තට්ටු පහයි ඔය ඔක්කොම හොදන්න එපා. හිතට ආපු අදහස. කාගෙන ගියක් දැක්කා. ඒක ලස්සනයි කියලා හිතුණා. අවිද්‍යාව නිසා හිතුනේ එහෙම. ඒකට බැඳුණා. දැන් හිතේනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි ඒකට භෞතික වස්තු? වැරදි තැන හොයාගන්න මේකට. කොහොම හරි හොයාගන්න වැරදි තැන. අනුමතරමේ තේරෙන්නේ නැද්ද වැරදිලා තියෙන්නේ කියලා? ඒ වැරදි තැන හොයන්න. නිදහස් වෙන්න. ඔබගේ දරුවන්ව නිදහස් කරන්න සෙන්සනේ. අනේ ඔය අහිංසක දරුවන්ට ඕක දෙන්න එපා. කොච්චර කිව්වත් ඉතින් මොනව කරන්නද? ඔය අහිංසක දරුවගේ පිටේ ඕක තියන්න එපා වෙන්ගෙන්. ඔබ බැඳගත්ත කරත්තේ ඔබ ඇදගන්න. ඔය අහිංසක දරුවන්ව නිදහස් කරන්න වෙන්ගෙන්. ඒකගේ හිතේ ඇති වෙච්ච ගින්න හිතින් ගලවන්න පුළුවන්. ඒකට භෞතික වස්තු කරපින්නවන්න එපා. භෞතික වස්තු කියන්නේ මහා පුදුම කරදරයක්. දෙගදෙන මේ ආරාමයේ අපි භෞතික වස්තු කියන්නේ අපිට මහා පුදුම හිසරදයක්. නමුත් භෞතික වස්තු ඕනේ නේ අඩුම ප්‍රමාණයෙන් තියාගෙන ඉන්නවා. ඒකයි අන්තිම මොහොත වෙනකන් ඉඳලා තව මොකක් හරි එකක් හදන්නේ. අර පල්ලෙහා වැලිමලුවක් හදන්නේ ගත්තේ සීන ශාවක ශාවිකා මහත්මිල්ල උගැසි මහත්මිල්ල මේ කෝච්චි යනවා වගේ යන්න වෙලා තියෙන නිසා ඒක. නැත්තම් හදන්නේ. ඕක හැදුවට පස්සේ කවුද ඕක මේන්ටේන් කරන්නේ? තීරසාවිකම් මහත්මිල්ල එනවද ඒක කරන්නේ? දැන් වහලේ කැන ලීක් වෙනවා. එනවද? එනවද නැහැ නේ. මේ ඉන්න ස්වාමින් වහන්සේලාට අනගාരിക මහතුන්ට දහ දුක් විඳින්න වෙනවා. ඕව මේන්ටේන් කරන්නේ. ඒක නිසා පුළුවන් තරම් අඩුවෙන් හදනවා. ඕනෙම මට්ටමට විතරක් හදාගන්න. භෞතික වස්තු ඉන්න තැන නිසා. නමුත් ඔබට නම් කිසි ගාණක් නැහැ නේද? තව කාර් එකක් දෙන්නද? නෑ එකක් තියෙනවනේ. තව එකක් දෙන්න. මම දැක්ක වෙනදේ එක මේසෙක තියෙනවා. හරි ලොකු උජාරුවට කියලා තියෙනවා කාර් 400ක අයිතිකරුවා. ඔය පිටරටක මිනිස්සේ කියලා කාර් ටිකක් ඉස්සර ඒ මිනිස්සගේ ෆොටෝ එකක් දාලා. දැන් බොහොම වයසයි. කාර් 600ක අයිතිකරුවා. ඒ කාර් නිකන් කාර් නෙමෙයි. සමහර ලෝකෙ ඉන්න වැඩිම කාර් තියෙන මිනිස්සේ වෙන්න ඇති ඔය. හැම જાතියෙම කාර්යයක් ඇති එතුමා ගාව. කාර් 600ක අයිතිකරුවා කියලා. ඒකයි තියෙන්නේ. ඒක නිසා වෙන්ගතනේ. ඔබ බලන්න. ඔය අහිංසක දරුවන්ගේ කරේ ඔබ ඔය බැඳගත් කරත්තේ තියනවද කියන එක. එහෙම නැත්නම් හිතේ ඇති වෙන ගින්න හිතෙන්ම නිවන් දානවද කියන එක.
වැටහෙනවද මම මේ කියන එක ඔබට? ඒ හිතේ ඇති වෙච්ච ගින්න හිතේම නිවල දාමුද? එහෙම නැත්නම් ඒව භෞතික වස්තු ගෙන්නගෙන දුක් විඳිමුද? ඔබගේ තීරණේ ඔබ ගන්න. නමුත් අපේ ඉල්ලීමක් තියෙනවා. අහිංසක දරුවන්ට නම් ඔය අපරාධය කරන්න එපා. අම්මා කියලා කියනවනේ. අම්මේ කියලා වඳිනවනේ, දසමාසයේ කියලා වඳිනවනේ. එක දෙයක් කරන්න. ඔබට වැරදිච්ච බව ඔබ දන්නවනේ. නැත්තම් මේක ඔප්පු කරලා පෙන්නන්න අපිට. ඔක වැරදි. විද්‍යාවෙන් පුළුවන්. ඔය අහිංසක දරුවන්ට වෙන්නේ ඇත්ත කියලා දෙන්න. ඒකුණ්ඩ නිවෙන්න දෙන්න. ඔබට නිවෙන්න බැරි නම් නැත්තම් ඔබත් නිවිල ඒකුණ්ඩත් නිවන්න. භෞතික වස්තු ගේන්නේ පාවක මැද්දට. හිතේ ඇති වෙච්ච ගින්නට හිතේම උත්තර තියෙනවා. ඒකට තමයි භාග්‍යවතුන් වහන්සේ ධම්ම දේශනා තියෙන්නේ. ඔකට භෞතික වස්තු ගේන්නේ පා. පෙරවන් සර්.